Hilidarawwa. මොනරාගල බඩල් කුඹුරු ජීවත් වන ඉන්දික එයාගේ තාත්තව මහනුවර මහරුවලට ඇතුළත් කරලා තියෙන්නේ පහුගිය පෙබරවාරි 6 වෙනිදා. ඒ අසාධ්‍ය තත්ත්වයේ හිටපු එයාගේ තාත්තව මොනරාගල රෝහලින් නුවරට මාරු කර එවපු නිසායි. නුවර රෝහලේ 74 වාට්ටුවට ඉන්දිකගේ තාත්තව ඇතුළත් කළාට පස්සේ වාට්ටුව බාර වෛද්‍යවරයා ඉන්දිකගෙන් අහපු දේ එයා අපිට කිව්වා. මගෙන් ඇහුවා මම රස්සාවක් කරනවද මගේ අම්මා මොනවද කරන්නේ මගේ මල්ලි මොනවද කරන්නේ කියලා මම කරන්නේ යුද හමුදාවේ මගේ මල්ලි ශ්‍රී ලංකා නාවික හමුදාවේ මගේ අම්මා විදේශගත වෙලා ඉන්නේ කියලා දවස් දෙකක් ගියාට පස්සේ ඔපරේෂන් එකකට ගත්තා ටිකෙන් ටික තාත්තගේ අසනීප තත්ත්වය සුව වෙන්න පටන් ගත්තා ඊට පස්සේ වෛද්‍යවරයා Tamanගේ අවශ්‍යතාවයේ කියපු හැටි ඉන්දික පටිගත කරලා මා ඉන්දික මම කතා කරන්නේ ඔක්කොම ඔබතුමා මේ වාට්ටුවට ආපු වෙලේ ඉඳන් ඔබතුමාගේ හිත ගොඩක් හැදෙන විදිහට අපි හැසිරුණා වෛද්‍යවරයා නම් කළ සුපිරි වෙළඳසැලකට රුපියල් 65,000ක ගෙවීමක් කරලා රිසිට් එක අරන් එන්න කියලා මේ වෛද්‍යවරයා ඉන්දිකට කියලා. මිස් කෙනෙක්ගේ නම්බර් එකක් මට ෆෝන් එකට මැසේජ් එකක් දැම්මා මේ බඩු ටිකට සල්ලි බදලා බිල් එක ගෙනත් දෙන්න කියලා. ඒ මිස් සමුවේලා ඇහුවා මේ අපට බඩු ටික බාර දෙන්න ඕනි කොහොමද කරන්න ඕනි කියලා. ඔබතුමා සල්ලි බදලා බිල් එක ඩොක්ටර් ගෙනත් දෙන්න අපි බඩු ටික සති දෙකක් ඇතුළේ හොස්පිටල් එකට එවන්නම් කියලා. ඉතින් අපට ඒක ලොකු සැකයක් වුණා මේක වංචා සාගත වැඩක් කියන එක. ආ ඉන්දික මොකද මේ බඩු අහම මං ඉන්නම් බලන්න අරකට නිකට කියලා ගියා කියලා. ඔව්. ඊට පස්සේ කිව්වා බඩු ටික හරි දැන් බිල. ඒක මට අනිවාර්යෙන් හම්බ වෙනවා මේ. ඒක කිසි ප්‍රශ්නයක් ඇති කරන්න එපා. මේ බඩුටි ගේන පරක් වෙන්නේ නැහැ නේ සල්ලි ගිවම තමයි මොකද ලොකු ඕඩර් එකක් නේ ඒගොල්ලෝ අපිට කියනවා දෙන්නේ මට හැමදාම හොතමයි ලෙඩු කරන්නේ මට හරි අප්සෙට් වගේ කරන විදිහ ඔබතුමා නෙමෙයි නම් මම දනියෝගේ හැන්ඩල් කරන විදිහ මේ කරන ගෙවීම වාට්ටුවේ වැඩකට කිව්වත් ඒක එහෙම නෙවෙයි කියලා හොඳට තේරෙන්නේ වෛද්‍යවරයා කරන මේ බලකිරීමෙන් පුළුවන් වෙන්න ඕනේ මෙයා දැන් ඕගොල්ලන්ගේ අම්මගේ තියෙන දේවල් වල හැටියටයි අපිට ආස්වා පොර දාපු විදිහටයි නොකර ගියොත් ඔයගලන්ට හරියන්නේ නැහැ කවදාකවත් ඒක නිසා මහනුවර මහරෝහලට එන රෝගීන් විශාල ගණනකගෙන් මේ වෛද්‍යවරයා මේ වෙනකොටත් සල්ලි අරගෙන තියෙනවා වෙන්න පුළුවන්. ඒකේ බරපතලම කාරණාව තමයි අපි දැන් ඔබට කියන්නේ. රෝගී සූණු තාත්තව ටිකට් කපල ගෙදර අරන් යන්න අහද්දි නුවර රජයේ රෝහලේ වෛද්‍යවරයා දීපු උත්තරේ තමයි මේ. මේ වෛද්‍යවරයා ගැන තවත් විස්තර හිට අපි ලයිව් ඇට් 8 වලින් ගෙන ඉන්න සූදානම්. මේ සම්බන්ධව අපිට ලිඛිත පැමිණිල්ලක් ලැබිලා තියෙනවා මේ වෙනකොට. ඒ කියන ආයතනයක් හැටියට අභ්‍යන්තර පරීක්ෂණයක් කරනවා.